පොවන් නීල පබළු කතාවේ ලොකු සර්ගේ ගෙවල් ළඟ සැරිසරන ආදිත්‍ය ගැන දැන් හැමෝටම තියෙන ලොකු සැකයක්. ඉතින් රුක්මන් මේ දේ ගැන හර්ෂගේ කනේ තියන්න අමතක කරන එකක් නම් නැහැ. ඔයාලා දන්නවනේ හර්ෂගේ හිතේ කුරුළු ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි කලින් වතාවක කුරුළු ගැන හොයන්න පොලිසියෙන් ආපු වෙලාවේ හර්ෂ පොලිසියට බොරු කිව්වේ. විහාර කියන්නේ එයාලගේ නෑදෑයෝ කියලා. නිර්වාණවත් ඇක්සිඩන්ට් කරලා නිර්වාණගේ කකුල කැඩුවෙත් මෙන්න මේ හේතු නිසා. මේ වතාවේ විහාර ගැන හොයන ආදිත්‍යටත් හර්ෂගෙන් සහ රුක්මන්ගෙන් කරදරයක් සිදු වෙන්න පුළුවන්. කුරුළුව ආදිත්‍යට සහ අභිමන්ට හමු වෙන්න තවත් ටික කාලයක් යනවා. ඉතින් ඒ අතර කාලේ ආදිත්‍යට කුරුළුව හමු වීම තවත් ප්‍රමාද කරන්න මේ තිර රචකයා ආදිත්‍යට හර්ෂගෙන් සිදුවන අනතුරක් උපයෝගී කරගනි. කුරුළුව ආදිත්‍යට සහ අභිමන්ට හමු වීම තවත් නොබෝ දිනකින්ම තිරගත වෙන්න නියමිතයි. ඉතින් අපි ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න ඒ මොහොත ගැන අලුත්ම විස්තර ලැබුණ හැටියෙම මම ඔයාලට අරගෙන එන්නම්. අමතක නොකර මාව subscribe කරලා යන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.